ත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරස් සංගි කල්පලක්‍ෂයකට පෙර දීපංකර පාදමූලේදී තමන් වහන්සේ මතු ඒකාන්තෙෙන් ලෝතුරා බුදු වෙන බවට විවරනශ්‍රී ලැබ්වා ඊට පෙර තමන් වහන්සේ තමන් වහන්සේව දමනය කරගෙන අන්නය දමනය කරගන්නට ප්‍රාර්ථනා කලා බුද්ධෝහම් බෝධ ඉස්සාමි මුත්තෝහම් මෝචයේ පරේ තින්නෝහං තාර ඉස්සාමී සංසාරෝගා මහ්බය මේ භයානක සංසාරගමනින් තමන්වහන්සේ මුලින් මෙතර වෙලා අන්නයි වෙතර කරන්නට මේ උතුම් චතුරාරි සත්‍ය ධරමය අවබෝධ කරගෙන බුද්ධෝහං බෝධ ඉස්සාම අන් අයටත් අවබෝධ කර දෙන්නෙමි මුත්තෝහං මෝචේ පරේ අහන්මුත්තෝ මම නිදහස්සවෙලා සසරදුකින් මෝචේ පරේ අන්න අයවත් සසරදුකින් නිදහස් කරවන්නේෙමි. සසර සයුරෙන් සියලු සතුන් එතර කරවන්නේමි කියන අධිෂ්ඨානයෙන් තමයි තමන් වහන්සේ ලෝතුරනා බුදුබවින් මුලින් තමන් වහන්සේ නිවනට පත්වෙලා ඒ ලබන්න වූ අනන්තඥාන සාගරයෙන් අසාධාරණ ඥානය අන්ගේ ආනුභාවෙන් ලෝකවාස්සී දිව්‍ය බ්‍රක්් මනුෂ්‍යාදී සත්වයන්ට ධරම දේශනා කරලා අයවත් දමනය කරන්නට සසර ගමනට බැසගත්තේ. එසේ බැසගත් නිසා තම අද අපෙට ගෞතම බුද්ධ ශාසනයක් ලැබුණේ ඒ බුද්ධ සාාසනය ආරම්භ කළා දීපංකර පාදමූලයේදී සතර පදගාතාවක්ශ්‍රවනය කරලා අරිහත්වයට පත්වෙලා අමාමහනිවනට පත්වෙන තිබුන අවස්ථාවේ වීරවන්ත පුරුෂයක් එකලාව නිවන්දැකීම සුදුසු නැතිය තවත් බොහෝ දෙනකුටත් පෙහිට වෙලා තමන් වහන්සේ නිවන්දකිනවාගේෙන නදහසිං සසරට බැස ගත්තා. මා පොලෝ පුරාවටම අගුරුවත්තුරල ඒ අගුරුමත්තිී නෙතර වෙන්න තියෙනවනං ඒයි නෙතරවීමට තරං වීර ඇති පුරෂයන් තමයි ලෝවතුරා බුදදු වෙන්නේ. මාසයවුර හරහාපීනාාගෙන න එතරවෙන්න තරම් වීර තියෙනවනං අන්න එවැනි පුරුෂයන්තමයි. තු එවැනි පරාක්‍රම් වීර්යක් තිබුණු නිසා තමයි අපේ මහ බෝස්ථාණන් වහන්සේ මේ පාරමිධරම පූරණය කළේ. එහිදී ධාන පාරමිතාව මුල්කරගෙන තමන් වහන්සේ බාහිරදේවල් අප්‍රමාණ දන්දුන්න රාජ්්‍ය දන්දුන්න ඔටනුපලන් හිස් දන්දුන්න සරීර අවයාව දන්දුන්න ඇස්දන්දුන්න සරීර කොටස් දදුුන්න ඔබ පාරමිත වශයෙන් අරමත්ත පාරමිතා වශයෙන් ජීවිතයම දන්ඳුන් අවස්ථා සඳහන් වෙනවා එවගේම අඹුදරුවන් දන්දුන්නාව විශේෂයෙන් පාරමි පුරාගනවිල් ල අවසාන වශයෙන් වෙස්සන්තරාතුභාවේ බෝස්ධාණන්හන් සිපදනවා පෝසතිී කියන දේවියගේ මෞකුසිං සංජය මහරජතුමා පියතුමා වශයෙන් එදා වෙළඳ වීතියක් අතර්තමයි ඉපදුනේ අපේ බෝස්ථාණන් වහන්සේෙන් නිසා නමක් ලැබුණ වෙස් සන්තර කියලා මේ කුඩා දරුව උපන් මොහොතේම. මවගේ මුහුණ බල ඉල්ලොවෙ අම්මේ දන් දෙන්න දෙයක් නැද්ද කියලා. ඒවෙලා මවත් බෝම සතුට වුණා නැතේ නොකියයා දන්දෙන පුතෙක් ැබේවාකල තමයි මේ අම්මත් ප්‍රාර්ථනා කළේ එයනුව මේ පුතා එපදුුණු මොහොතෙම කතා කළා. එම ඉපදුුණු මොහොතම කතාක අවස්ථා කහිපයක් බෝස්ධානන් වහන්සේගේ ජීවිතවල සඳහන් වෙනෝ. මවෝෂද පණ්ඩිත ආත්භාාවේදිත් මවට කතා කළ බව සඳහන් වෙනවා. තබන්ගේ අතේෙහි ගුලි කර ලති විච්ේ මහෝසදය මවට ප්‍රකාශ කර නම් මේ මහෝෂ දෙයක් කියලා. එවගේ මේ දෙවනි අවස්ථාව. ලෝතුරා බුදු වෙන මේ අවසා ආත්මේදිත් උපන් ඇසිල්ලෙම පියවර හතාක් උතුරදිසාාවට පියනගල එහි නතර වෙලා එකෑගිල්ල කොසවාගෙන අග්ගෝ හමස් මිලෝකස්ස, ජෙට්ටෝ හමස් මිලෝකස්ස, සෙට්ටෝ හමස් මිලෝකස්ස, අයමන්තිමාජාන්ති නත්තිධනි පුනක්් බවෝ කියන මේ අභීත සිංහනාදය කළෙත් උපන් මොහොතේමයි. මේ අවස්ථාතුනේ බෝස්ධානන් වහන්සේ උපන් හැටියම කතා කළා. සාමාන්‍ය කෙනෙකුටු නොලබෙන බෝස්ථානන් වහන්සේලට ලෝතුරා බුදුවනොතුමන්ට ලැබෙනවස්ථාව. ඒවිදිේ ආශාර්යවත් වූ ජීවිතයක් අපේ බෝස්ධානන් වහන්සේට ලැබුණා. ඒ ජීවිතය හත්වාරයක්ම ලක්ෂය බැගින් වටිනා ආභරණ කිරිමවවරුන්ට දන්දුුන් බව සඳහන් වෙනවා. වගේ මනෝමේධානයක් දිල තියෙනවා කුඩාාවය සිදී සියලුමදේ තමන් හිතිං හිතලා කෙනෙක් ඇසිල්ලාගෙනවුත් ඇස්සුපටා දන් දෙන්න මස්සිල්ලාගෙනාවත් ඒ දන් දෙන්නට කැමලති කැමද දෙයක්ත් තමගේ සරීරාව මනොහරඉල්ලනවානම් දන්දෙනවා කියන ඔය පූචාව නෝේ ධානයක් කියල සඳහන් වෙනවා. තරුණවායසෙද මන්ද්‍රී දේවිය විවාහ කළ දුන්නා දරුව දෙපලක් ලැබුණා ජාලිය ක්‍රෂ්ණ ජිනා කියලා. ජාලිය කියලකෑන්නෙන් පුතාගෙනම රන්දැනි දැලින් පිගත්තු නි උපන් මොහොතේදී ජාලිය කියන නම ලැබුණා. ක්‍රෂ්ණ ජිනා කියනවා අඳුන්දිවිසමෙන් පිළිගත් නිසා. මේ දරුවන් සමග එසේ මන්ද්‍රී දේවය සමග ජීවත්තයවෙදදි සයක දොරටු හතරෙත් නගර මද්්‍යෙත් රජ වාස ලස්සලත් වෙස්සන්තර කුමාරයා දන්සැල් දුන්නා. එදන්සැල් දෙනා අතරේ මෙතුමාට හිටියා සුදුපාට හස්තියෙක් ආසිං ගමන් කරන්න පුළුවන් අකලට වැසි වස්සවන්න පුළුවන් කලින්ගුරට එනියගයක් ඇති වෙලා ඒ බ්‍රාක්්මණවරු බෝස්සාණන් වහන්සේ නැත වෙස්සන්තර කුමාරය හොයාගෙනවා මේ ඇතා විල්ලගෙනන්න. ඒ ඇතා ඉල්ලගෙන යන්නේ මොකටද වැසි වස්වා ගන්නට. තේවිදී දවස්සා දන්සලේඳල එනවෙලාවක ජයතු බවන් මහාරාජ රජතුමනිිට ජයවේවා හේතු ඇැහුව අප අපේ රාජ්‍යයට වැසිනැති නිසා මේ හස්සි රාජය අපට දෙනවාද කෙලිල්ලවා. දෙවරක් කිතුවෙ නෑ ඇතුපිටි බිමට බෑල ඇතා වටට පැදකුණු කරලා මැනවින් සරසාතිබේදය කියල බලලා. ඇතගේ හොඩවල තමාන් යතේතියගෙන පැන් මඩමින් නාවිචනය කලා. ආසිං ගමන් කර්ඩ පුළුව අකළට වැසිවස්සා දෙන මෙහස්සි රජයා මත්තු ලෝතුරා බුදුබව ලැබේවා කියල දන්දුන්නා. ඒ දාන පාරමිතාපිරූ අවස්ථාව ඉන් මහපොළොවත් කම්පා කරමින් දන්ඳුන් බවයි සඳහන් කරන්නේ විශ්සන්තර ආත්මභාවේදී. ලෝතුරා බුදුවීමට පෙර දෙවල්ලෝ වැඩම කිරීමට පෙර මෙ අන්තිමාත්මයයි. සියලු බුද්ධකාරක දරම පිරියයුතු වෙනෝ සම්පූර්ණ කළ යුතු වෙනෝ. ඒ දන්දීමනාව නිසා සියලු මනුෂ්‍යෝ නගරේ කුපිත වුණා මේ වෙස්සන්තර් කුමාරය දන්දී මේ සීමාවක් දන්නේ නෑ යම්ගිසි රාක්ෂයක්කාාවොත් අපිවත්දන්ද කියලා උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා සංජයේ මහරජතුමා වෙත ගිහිල්ල මෙ කුමාරය වංකකිිරියට යවන්නේ කියලා ඉති බලවත් උද්ඝෝෂණය කරපු නිසා මෙ මිනිස්සුන්ගේ ඉල්ලීම නිසා පීරජතුමා මතක් කලා වංකගිරියයට යන්න කියලා ංගකිරියට යාමට පෙරිල්ලි මක් කළ එක දවසත් දෙන්න සියලුමදයකින් හස්සීය බැගෙන් දන්දී යුතු වෙනවා එදානටි කෙන සත්ත සතික මහාදානය. දවසක් ඇතුළත සියලු දෙේකතු කරලා දවස පුරා දන්දුන්නා. දන්දීලා මන්ද්‍රී දේවයට මතක් කලේ මේ රජගෙදරට වෙලා මේ දරුවන් සමඟස්සුවෙන් ඉන්නට මම වංකගරියට ගීලා නැවත එන බව. එදේ මතක් කලත් මන්ද්‍රී දේවය කැමතිවඋුණේ නෑ මතක් කලේ ඔබවහන්සේට සැපලැබෙන වෙලාවක මටත්තේ සැපේ ලැබුණා ඔබවහන්සේ දුකවිඳනලායි මත් ඒ දුක විින දරාගන්න ටඕන බෙදාගන්න ටඕනේ එනිසා සැපදුක දෙක සමානව විඳගන්නට සූදානමින්න්නේ මං මේ ගම නාාවී කියලා එතුමිය ගීල මුලින්ම්ම රතේ වාඩි වුණා දරුවනුත් සමඟ. මවපිය අන්ටවැඳ අවසරගෙන රතයෙන් පිටත් වනාවංක ගිරිය බලා යන්න හිමාල පරවතයට. යන අතර මගදි සත්ත සතික දානය දන්න ොලැබිච්ච බමුණු පිරිසක් පස්සෙන්ගිය ඉල්ල දානයට යමක් ඉල්ලුවට පස්සේ රතයෙන් බැහැල එ රතේ බැඳල තිබුණු අශ්වයන් දන්දුන්නා. රෝහිිතමක වේෂයෙන්දිව්‍ය පුත්‍රයෝ දෙන්නේෙ එකැවිල රතය ඔසුලාගත්ත. තවටික දුරක් යනකොට තවත් පිරිසක් ඇවිල රථයත් තිල්ලුවන්. දරුවෝ දෙන්න වඩාගෙන මන්ත්‍රීදේවයේ දියනිය වඩාගත්ත බෝස්සා වහන්සේ. ජාලියෙ කුමාරය වඩාගත්ත රතයෙන් බිමට බැහැල රතයක් දන්දුන්නා. දන්දීල මේ රාජකයේ පවුල සුකුමාලපවලු පවුල අර බොරුලු පිරිච මාවදදිගේ බෝම අපහසුවෙන්නමුත්. වංක කිරිය බලා පාගමනින් පිටත් වුණා. ඒ පිටත්වෙන ගම නේදී මේ දරුවෝ මෙ පියතුමාගෙන් මෑණියන්ගෙන් පලවැලිල්ලනවා ගස්වලතින ගෙඩිඉල්ලනවා. බෝස්සන්නනාස අත්්ධිකරණකොට ඒ පළවැල අතු බෝස් වනාසි වෙත නැමෙන. මද්‍රීදවී සාධකාර දෙෙනවා එනේ එන දුගියන්ට නැත එනොකිී අත දිගහැර දන්දුුන් පිනෙන් අද බෝස්සාණන් වහන්සේට මේ පළවෙලපවා දන්දනවා කියලා සඳහන් වෙනවා. ඒ විදියට කටයුතු කරමින් මන්ද්‍රී දේවියගේ පියතුමා වෙත ගිහිල්ල ඒ නගරේ ත්‍රරාජ්‍ය කරනාාරාධනා කලා එක පිළිගත්ත නැහැ චේතිය පුත්‍ර මුරකරුවාගේ රැකවල් සහිතව අච්චස තාපස්තුමාගේ තරැකවල් සහිතව වංකගිරයට පිටත් වනා. ඉහෙලා තැනක තියන කඳු මුදුනක තියෙන තැක් තම මේ වංක ගරිය ලි ඇන වස්තම්පුරන්නට නෙක්කම්ම පාරමිතා පුරන්නට තමයි මේ ගමන් කළේ ඒ මොකටද ගමන් කළේ ලෝතුරා බුදු බව පිණනිසමයි කාමවස් වන ැහැල රාජ්‍යා තැල්ලමය මහා භිනිශ්ක්‍රමණයක් තමයි කරන්න. තට රාජ බිසව වෙස්සන්තර රජතුමා මෙ දරු දෙන්නා. වංක ගිරියට සැපත් වනාා.වංක ගිරියට සැපත්වෙලා ඒ වෙන වෙලා වෙනකොට සක් දෙවර යුතුමා විසින් දුටුවා බෝස්ථානන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරලා තියෙන එතුමාට උපකාරවෙෙන්ඩ ඕනේ විශ්වකර්මදිවපු්‍රයව්වා පන්සලක් සකස්කොට තබන්නට තවස් පිරිකර මවා තියලයන්නට සක්මං අලුවාදියස් සියල්ල මවල තිබුණා. දෙවියන් විසින් දුටු බව දැනගෙන ඒ පන්සල තුළට ගිල්ල තමන්ගේ සලු පි ලිවත් කරලා අර තවස් පිරිකර ඇඳගත්තා. ඇඳගෙන සැරේ සැරඇටියත් අතේ තියාගෙන ංවරැවිල්ල පකුණගා වැඩි සිටිය වාඩි වුණා. ඒ දර්ශනය දැකළ බහෝසයින්ම මන්ද්‍රී දේවියගේ සිතනි වුණා. අනේ ස්වාමීනි රජගෙදරින් රජතුමාට වඩ අද මේ ශාන්ධ දර්ශනය කොච්චර හිත නිවනවද ස්වාමීනිි මටත් පැවිදිවෙන් අවසර ලැබේවා කියලා මේ උත්තමාාවියත් පැවිදි වෙන්න අවසරගත්තා. ඒවගේම තවස්පිරිකර දරාගෙන පැවිදි වුණා කුඩා දරුව දෙපළටත් තවස් පිරිකරන්දවල පැවිදි කරවවා. ප්‍රති්ඥා දෙකක් ගත්තම දෙපල පළවෙනි ප්‍රති්ඥාවතමයි මන්ද්‍රී දේවිය ලබාගත්තා බෝස්තාණන් වහන්සේ ඉල්ලීමක් වරයක් මේ වනේ යම්තා කල් වාසය කරනවා ද තවස්ධම්පුරනවාද එතෙක් අත්පා මෙහෙවර කරන්නට උනු පැන්සි සිල්පැන් අබා දෙන්නට පළවැල නිලාගෙනවිත් පෝෂණය කරන්නට අවසර ලැබේවා කළ අවසරල්ලා ගත්තා ඒ අවසරිය ලැබුණ බෝස්තනන් වහන්සෙත් ඉල්ලි මක් කලා ලාය මසක් අවේලාේ තමන් වහන්සේ වෙත නොපැමිණිය යුතුයි ආදී ඉල්ලීම් කලාා. ඒසි අල්ල පොරොන්දු වනාා. පොරොන්දු පරිදි මේ රජ පවුල බොහොම ප්‍රීතියෙන් එරාමිස සුවයෙන් මේ වංකගිරේ ගත කළේ. යොදුනක්මානේ තිරිසංගට සතුන් පවා බෝස්ථාන් වහන්සේගේ මෛත්‍රියයෙන් සමගිවුණා. වනදවී ෝපවා සමග වනා කියල සඳහන් වෙනවා. මෙම කාලෙ ගත වෙනකොට. එක්තරා ජූචක කියෙන බමුණෙක් අමිත්්‍යතාපනා කියන තමන්ගේ තරුණ බිරිඳ ගිල්ලීමට වෙස්සන්ත රජුතුමාගේෙන් දරුවන් ඉල්ලාගෙන රජතුමාගේ නගරයට ගියා එහිෙද මිනිස්සු ගහල පන්න ගත්තා නැවත පාරහොයාගෙන වංක ගිරිටාව ඒ එන දවසරාත්‍රී සිහින්ෙන් දුට්ටුවා මන්ද්‍රී දේවිය තමන්ගේ හදවත කඩුවක් ලෙලවමින් ආව පුරුෂයක් හදවත උපටාගන්නවා ඇස් දෙෙක් උපටාගන්නවා මෙ හීනෙන් බිය වෙලා බෝස්ථානන්නාසිත කිහිල මතක් කලාම බෝස්තාානස දැනගත්ත මට දරුවන් දන්දිෙන ලැබෙනවා. හැබයි ඒ බව ඇගේ වුවේ නෑ දේවිය සැපර නිදාගන්න ලැබේ නැති නිසාමේ මහවනේ ඔවන් හීන පේන්න පුළුවන් ගැන හිතන් දෙපාකවා. නමුත් උදෑසනත් හරි අමුතුයි ඒය දැක්ක හීනෙත එච්චර හඳනෑ පළවැල නිලන්න අන්ඩ පෙර දරු දෙන්න බෝස්ථානන් වහන්සටම භාරදිල කියන ස්වාමීනිි ය නපුර හීනෙකුත් දැක්ක් නිසා මගේ මේ දරු දෙන්නා අබහන්සි හොඳින් බලාගන්න කියලා පවරලයි යන්න ගිය. නමුත් පලවැරනිලන්න ගේට පස්සේ ඇසක වෙනවා කෙක්ක වැටෙනව පැස්ස වැටෙනවා බොම අසුබදේවල්තමයි සිද්ධ වනේ. ඒ උදෑසනෙම්ම අර ජෝජක කියන වයස්සක ගොර හැඩි බමුණ පැමණුනා. පැමිණලා සුපතමින් ඇවිත් රජතුමාගේින් මෙ දරු දෙන්න ඉල්ලවා. ඒම කියනකොටම මේ දරුවෝ බියවෙලා මේ බමුණ දැකල බියවෙලා රැස් පකුණට ගිහිල්ලා නනිලුන් කොලස්සසි හැඟගුුණ එවෙලාේ දරුවන් දන් දෙන්න පුළුවන් හැබැයි මේ දරුවන්ගේ අම්මා එනකංදලා ඒ අම්මත් දැක්කට පස්සේ අම්මගෙනොත් අහල දෙන්නන් කියලා තමයි බෝස්තනන්නාන්සේ මතක් කළේ නමු ජෝජක බොමනා තවත් කලබල වුණා මේ දේවයාාවොත් මේ දරුවන්න ලබාගන්න බැරිවෙනෝ එනිස්සා මතක් කලා ඔබහන්සේ දෙනවනම් මට දැම්ම දෙන්න කල්දාණ්ඩිපා දෙනවයි කිව්ව නේද කියලා ඒවගේ සරදමකුත් කලා එනිසා බෝස්සතණන් වහන්සේ දන්දීමි වස්සු සංඟවන්නේ නහැ තමන් වහන්සගේ දරු දෙන්න ලෝතුරා බුදුබවපතා දන් දෙෙනවාගේෙන අධිෂ්ඨානය දරුව සොයාගෙන ගිය පන්ස ඇතුළට ගිහින් එපකුන් ළඟටගිින් කතා කලා පුතේ චාලිය මෙහෙෙන්න්න කියලා. ඒ වෙලාවෙ ජාලිය කුමාරය කල්පනා කළා මතුමත්තේ මගේ පියතුමා ලෝතුරා බුදු වෙනවා එදාට මම ශ්‍රාවකරත්නයක් වෙනවා කීකරු වෙනවා එසේන අදමම මගේ පියතුමාට අකීකරුවීම සුදුසුනෑ එනිසා මම මේ බමනාාම ගැති කෙලේවා මම පියතුමාළඟට යනවයි කියලා එනව පියාණණී කිය ගල දකුණු පයිල්ල අඩන්න පටන්ගත්තා. නැවත නගනියක වෙද කෙලව නවත කතා කලා දුවේ ක්‍රිෂ් ජිනා කියලා ඒ වෙලාව දියනියත් කල්පනා කළ මගේ පියතුමා මතු ලෝතුරා බුදු වෙනවා. එසේ ලෝතුරා බුදු වෙන දවස්සේ මම ශ්‍රාවිකාවක් වෙනවා. එහමනං අදමගේ පියතුමාට අකර විම සුදුසු නෑ වෙහෙස කර විම සුදුසු නෑ කියලලා එනව පියාරණී කියලා දුවගෙනැගිඉල්ලා දක් වම්පාඒලිලා අඩන්න පටන්ගත්තා. දරුවන්ගේ කඳුලින් මේ උතුම් බෝස්තුන් වහන්සේගේ පය දෙපයතෙමෙනවා. බෝස්තුන් නාහසේ කඳුලිින් දරුවන්ගේ පිටතෙමෙනවා. ඇවෙලා ඇමතක් කළේ දරුවනි මම සියලු සත්‍යයන් සසරදුකින් එතරකරන්න ලෝතුරා බුදුවෙන්නයි ප්‍රාර්ථනා කරන්න. ඒනිසා ඔබ සසර සයවුරෙන් එතරවෙන්න මට නැවක්වෙන්ට. නැවක් කලා මා එතර කරවන්ට. එතරවෙලා ඔබවස් සසරින්ි තර කරවන්නන් ඒනිසා මාවෙනුවෙන් මේ ගමනයන්න මේ බමනා සමගයන්න කියල මතක් කලා. ඒ අනොම දරු දෙන්නත් කියනවා ස්වාමීණි පියතුමනිි ඔබතුමාට මතු ලෝතුරා බුදු බව ලැබේවා අපටත් ඒ බුදුසසුනේ නිවනි සැනසෙන්න ලැබේවා කියලා ඒ ගමනයන්න සූදානං වුණා. විශේෂයෙන් ජාලියකුමාරය මතක් කළේ පියතුමනි දන්දනවනම් මාවිතරක් දෙෙන් මේ නංගීතාම කුඩයි නේද චූටීනේද. නංගිට අම්මනැතු ඉන්න බෑ අම්මටත් නගිනතු ඉන්න බෑ එහම කිය මතක් කළත් පුතනුවනි දෙදනාම දෙෙනනමයි කළයි පොන්දුනේ නිසා මේ ගමන යායුතුමයි කියලා. අර ගොර හැඩි බමනාගේ ගොර හැඩිය අත්තේ මෙ සිංිති මොල කැටිය අත්තියලා කෙන්ඩියෙන් පැන් වඩමින් ආවර්චනය කළේ හදවත සමාන ඇසජක සමාන ප්‍රිය මනාප මගේ මේ දරු දෙපල මතු ඊටත්තු වඩාපිය මනාප, සියලු සතුන් දරුවන් සේසිතා. නිවණින් සසරින් එතර කරවන්නට ලෝතුරා බුද්ධරාච්ච්‍යම වේවා කියලා ආවරජනය කරමින් පැන් වඩමින් දරුවන් දන් දුන්න මහපොලෝපවා කම්පා කරමින්. ඒ බෝස්ථානන් වහන්සේගේ බෝසත් චිින්තාවත්.ඒදාන පාරමිතා බලයනුයි මහපොලෝපවා කම්පාාවනේ. දරුවන් ලබාගෙන ටිකදුරක් අරගෙන යනෝ ඒ බමුණ අම්තනකින් ලිස්ස වැටනට පස්සේ දරුව දුවගෙනවා නැවතම කද බමුණත්වේගේ අන්ඩ බෑ හොම සැරපරුස බමුණේ. ඒ නිසා දරුවදෙන නැවතදුවගනද්දිී බෝස්ථානන් වහන්සේ මේ ධාරකදාානය කියන්නේ ලෝකයේ කෙනෙකුට කරන්න පිය කෙනෙකුට මව කෙනෙකුට කරන්න අපහස්සුම දානයක්. ලෝතුරා බුදුභාපතන බෝසත්වොර සමහට බුදුභවපැති මතහරිනවා දරුවන්දන් දෙන්න බැරිනිසා. ඒ තරන් අපහසු දෙයක්ත්තමයි තව කෙනෙකුට දරුවදීම. ඇති ඒ උතුම් දානය දෙහිලා ඒ දානේගෙන ආවරචනා කරමින් අහසදිහා බලමින්. නැවතනව සතුටු වෙමිඉන්න වෙලාවෙේ අර දරු දෙන්න. දුවගැනවිල්ල කකුලෙල්ලනාා. මකද මේ බමුණ පහරදිීල තියෙනවා. හේතු අපි දන්නවා මේ දෙව්දත්තරුන් වහන්සේ තමයි ජෝජක බමුණ වෛර බැඳගෙනාව සසරෙදි ක්‍රදවන්නට. ඒනිසා මේ මොල කැටි දරුවන් නිකං අරගෙන යන්න පුළුවන්. නමුත් අර තරා නිසාම් පහරදුන්න පිටට අතට පහරදුන්න ලේ ගලනෝ. එේ නිසා බෝස්තුන් හසවෙතාව දරු දෙන්නගෙන පියාණනි බලන්න මේ යමෙක් ඇනිීමේ බාත් බමුණා අපට පහර දෙවා. අප පිටෙන් ගලන ලේබලන්න අතින් ගලන ලේබලන්න ඔබ වහන්ස අපට පෙහිටවෙෙන් නැද්ද අපේ කාරුණික පේතුමාගේ තද ගලක් වෙලා දැයි අපිදිහා බලන්නවත් නැත්තේ කිය ළමයි අඩ අඩා කිව්වා. නමුත් බෝසණන් වහන්ස සේ දෙස බැලියයවත් නෑ දානයක් දුන්න එක උත්තම ධානයක් දීලාවසානයි දැම් මේ දරුවමට අයිති නෑ. ඒ අදහසින් කරුණාව නැතුවනෙවෙයි මතු ලෝතුරා බුදුවෙන්න බැහැ දරුවන් දන් දෙන්න බැරිවුනත්. නිසාසඒ ලෝතුරා බුදු බව ගැනම සීකරමින් ඒ ලෝතුරා බුදුන දවසදී අසංකේයේ අප්‍රමේය ගණන් සත්ත්වයන් අමාමහා නිවනින් සසරින් එතර කරවනවා කියන ප්‍රීතිය විඳ මින්ම ආවර්චනා කරමින්ම නෑසුනාසේ සිටියා. නැවතත් බමනා ඇවිල්ල මෙ දරුවා නැදගෙන ගියා වැල්පොටකින් බැඳගෙන දුක්දමින් පහර දෙමින් යන වෙලා. බෝස්ධනනාස නැවතත්තිතනවා. අනේ මේ මොල කැටි දරුවන්ට පහර දෙෙනවා නෙවෙද. වත රැගෙන්න්නත් හිතුුණා නමුත් ආහිත හදාගත්ත මං එහෙම කළොත් මට මේ සියලු සතුන්ට පිහිට වෙන්නට ලෝතුරා බුදුවෙන්න බැහැනේද කියළ නැවත සිත සක්ති මත් කරගත්තා. මෙසේ රැගෙනගිය දරුවන් ප්‍රාට්‍රියයේ ගහක්මුල තබල බමුණ ගහක්කුරනැගල නිදාගත්තා. රාත්‍රිය දේවතාව ගිහිල්ල මෞවේශයෙන් පියවේශයෙන් දරුවන් පෝෂණය කළ බවත් සඳහන් වන්න මේ දරුවන්ගේ පින නිසා. දෙවියන්ගේ ආනුභාවයෙන් සංජයේපිය රජතුමා වෙත්තම දරුවන් රැගෙන ගිය බවත් එ දරුවන්ගේ බරට වස්තු ලබාදුන් බවත් එදා රාත්‍රී ආහාරණුභව කල වැඩිවීම මනිසා මෙජෝජක බවනාා මරණයට පත්ච්ච බවත් මෙහි විස්සර වෙනවා එ අතර එදා හවස් බාගේ මෙමෑණියන් පළතුරු පලවැරනිලාගෙන එන්න හදනකොට දිව්‍යපුත්‍රි හතර දෙනෙක් ව්‍යග්‍රයෙක් සිංහෙක් කොටියෙක් වලහෙක් කියන වෙස් මවාගෙනවිත් මගහරස් කරගත්තා. අහස්සවෙලා රෑබෝවෙනතුරු න්න දුන්නෙත් නෑ. හේතුව බෝස්ථාණන් වහන්සේගේ ධනයට අන්තරායක් නොවේවා බාධාවක් නොවේවා කල එසේ කළේ. ඉති වන දෙවිය සාධකාර දෙනාටත් මෙ අම්මට ඇහුුණ. කෝමනමුත් රෑබෝවෙලා අසපෝටයද අසපුුව මදුරු වෙලා පහන් දල්ලොලත්න බෝස්ථාණන් වහන්සේ කුටි ඉන්න හැබැ වෙනදට ජාලිය කුමාරය දුවගෙනවිල්ල පළතුරු කෝඩි අත්‍ර ගන්න. ්‍රිශ් නාව මවගේ ඇකේට පැනලා කිරිබොනෝ ඒ කිසිම දෙයක් අද නෑ කිසිම සබ් දෙකුත් නෑ නිසුල්ම. දගේල වැඳ ලැහවස්වාමනි මගේ දරු දෙන්න කොහෙද එවෙලාවෙ හිත රිදන නිසා දුක වැඩි වෙන නිසා සැරම් මගේ කිව්වා මෙච්චර වෙලා ඇවිද ලැවෙල දැන්ද දරු මතක්වෙෙන්න්නේ කියලා. ඒ වෙලා බොහොම දුකට පත් වෙල අඩමින් රාත්‍රියපුරා යොදුන් ගණන කැලේපුරා දරුවන් සෙවූ බවත් සඳහන් වෙනවා. එසේ සොයමින් නැවිත් අලියම කාලේ බෝස්ථානන් වහන්සේළඟ සිහිසන්න ඇද වැටුුණා. සේසන් ඇද වැටිච්ච වෙලා මාස ගණනාවක්. තිස්සේ. ්‍රක්්මචරයා මැනවින් රැකගත් බෝස්ථානන් වහන්සේ කල්පනා කළේ මාාවෙනුවෙන් මාසමගම මේ කැලේට පැමිණිච්ච මේ මද්‍රීදේවී පතිවෘතා සහිත හසරගමනේ පාරමය පුරණම මේ බිසඳ. මේ වනමැද අනාතෝමිය ගියොත් කිසිම උපහාරයක් පූජාවක් කරන්නවත් කෙනෙක් නෑ. නිසා මාවිසේ නැක ගත යුතුයි නේද කියල පකුණෙන් පැන්ගෙනල්ල මූනටිහල අති නිෂ්පර්ෂ කරමින් සත්‍යක්‍රියා කළ මේ මාස ගණනක්පුරා මාරැකි බ්‍රක්්මචරීයා ව්‍යයානු භාවයෙන්. ලෝතුරා බුදුබවපතමේ න එක සිතින් දරුවන් දන්දීම පිනෙන් මේ මන්ද්‍රීදේවිය ස්ුවපත්වේවා කියල සත්‍යක්‍රියා කළ. එ අනුව සිහිය ලැබුණ වැඳග නැහුවා ස්වාමී නික කියන්න දරු දෙන්නට මොකද වුණේ. මන්්‍රී දවිය සතුට වෙන්ඩ. දුරබැහැරිඳගෙන බමුණෙක්කාව මහළු බමුණෙක් අපේ දරු දෙන්න ඉල්ලවා මම ලෝතුරා බුදුබව ලැබේවා කියලා අපේ දරුවන් මම දන් දුන්නා කියලා මතක් කලා. ඒවලා වෙ සාධ සාධස්වාමීනී දරුවන්නම් කොයිතරම් ලබන්න පුළුවන්ද නමුත් ලෝතුරා බුදුබව කොච්චර දුර්ලබද ඒසේ මවේවා කියල සාදුකෙල අනුමෝදන් වනාා. අනතුරුව මෙ දේවියද දන්වශයෙන් ලබාගන්නට සක්දයව රජතුමා බමුණ විලාශයෙන් පැමිණියා බෝස්සාණන් වහන්සේගේ හිත පරිීක්ෂා කරන්නත් පාරමී ධරම සම්පූර්ණ වෙන්නත් අම්දරුවන් පරිත්‍යයක් කළ යුතු එයින් ධාරක පරිත්‍යාය කලා දැම් මේ භාරයාව පරිත්‍යයක් කළ යුතු වෙනවා. එයනො ඉල්ලීමක් කලා භාරාව ලබා දෙන්නට කියලා. එක හිතිම් ඒ මහොතෙම දේවියගේ මුහුණ ැලුව දේවය මතක් කළේ ස්වාමීනි යම් දවසක. මගේ මෞ්පියන් ඔබවහන්සේට මාව බාරදුන්නද එදාපටන් මාාවයිතය ඔබහන්සටයි ඔබහන්සේ කැමත දෙයක්කානට එවෙලාවෙේ බෝස්තණන් වහන්සේ පතිවුරතා ඇති මනාගති ගුණ ඇති ප්‍රියමනාපුූ තමන් වහන්සේගේ මේ භාරයාවගේ අත අර බමනගතේ තියලා කෙන්ඩියෙන් පැන්වඩමින් නාවර්චනය කළා හදවතසේ ප්‍රියමනාප සමාන ්‍රහ්ම චරයා ඇති පාතිවුරෘතා ඇති සමාන සද්ධාවක් සමාන සීලයක් සමානචාගේ සමාන ප්‍රඥාවක් ඇති මේ දේවියත් මතු ලෝතුරා බුදු පවල බේවා කළ දන්දුන්නා. මහපොළොවත් කම්පාාවනා. සක්දය රයුතු මහසට පැනනගල සක්දි රජවිලා සංකයා සිටිය මේ දේවිය දැන් මටයි අයිති. එනිසා නැවත මම බොහන්සේට දෙනවා මේ දේවිය තවත් කෙනෙකුට දෙන්නට එපාය. දරුවන් සුවසේම රාජ්චියට පැමණුනා ටික දවසකින් ඒ හැම දෙනත් පැමිණිෙනවයි. සුවසේ රාජ්‍යයේ පිහිටනවය මතුමත්තිය ඔබවහන්සේ ලෝතුරා බුදු බව ලැබෙනවායකෙ ලාආශිරුවාද කරලා සක්ද රයිතුමා පිටත් වනා. රජපිරිසත් පසුව අර දරුවන් සමගම සංජයේ ප රජතුමා පූස තිදේවී මහා රජපිරිස සියලු දෙනා. වෙස්සන්තර රජතුමා බෝස්ථානන් වහන්සේ නැවත රාජ්‍යයට කැඳවාගෙන යන්න පිරිස්පිටිංආ එ වෙලා මුලින්ම ජාලිය කුමාරයයක් ක්‍රිෂ්මජිනාවත් දුවගෙන ගියා ඉදිරියටම. මන්ද්‍රීදේවියම මේ දරුවන් දැකළ දරු සෙනෙහසින් ඉදිරියට දිවගෙන ගියා. ඔවුනෝන් වැලඳ ගත්තා ඒ සතුටට ඒ සතුර දෙකවු රජ පිරිසද සිහිසන්න වුනා. සියලු දෙනා සිහිසන් වුනා බෝස්සාානන් වහන්සට පමණයි සිහියෙන් ඉන්න පුලුවන්ගුුණේ ඒ වෙලාවේ. තමන් වහන්සේ පිරූ පාරමී බලයෙන් ධනපාරමිතා බලයෙන් සත්‍ය ක්‍රියා කරලා ුරු වැසි වැස්ස ව්වා ඒ වැස්සෙන් තෙමුණු සිලුදනාම සුවපත් වනාා. නැවත රාජ්්‍යයට පැමැණුුණ අභිශේකල් කළ රාජ්්‍යයේ දැහැමින් රාජ් කළ බවත් දානාදිී පෙරුම්පිරූ බවත් සියලු පාරමිධර්ම සම්පූරණ කරගෙන මරණින් පසු තුසිත බවනය පදිලා. ඒ තුස්ත දවෙලෝගේෙ සම්පූර්ණනාවිශ්ෂ ගෙවල දෙවියන්ගේ ආරාධනාවෙන් සුදුසු කල්හි මනුළොව ජනිත වෙලා විෂණාව වන වයස්සේදී අනිස්ක්‍රමණය කරලා සයවසක් දුස්කරත්්‍රා කරලා වෙසඟපුන් පොහෝදිනයකද ඇසතු බෝධිරාජයන් වහන්සේට පිටදි සපිරිවාර මාරපරාජය කරමින් සර්වඥතාඥාන සහිතව ලෝතුර බුද්ධරාජ්‍යයට පත්වී වදාල අපේ බුදුරජාණන් වහන්ස.